I'm
ලංකාවේ මේ ලෝකෙ හැමතැනම බැලුවොත් ඇඟ හදන ආයතන තියෙනවා.
හැබැයි මොලේ හදන ආයතන මම ඉන්නේ කිසිම තැනක තියෙනවා. මේක තමයි එකම ආයතන. මේ මුල් අමාවිය සංවර්ධන පාසල වෙත අපි මේ හැමෝම ගිහිල්ලා තියෙන මෙතන ඉන්න. එමෙ ගියේ නැති කවුරුත් ඉන්නවනම් මොන හරි ගැටලුවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඇත්තටම මේ ළමයි ඇස්සස්සෙ තියාගෙන හදන් ඩෝනේ කාලය තමයි ඇවිල්ලා තියෙන්නේ. පහුගිය කාලය දිහා බැලුවම ආපහු හැරිලා මම හිතන්නේ මම පොලිස් ස්ථාන 34ක සේවය කරලා තියෙනවා. තානාධිපතිවරයෙක් විදියට අවුරුදු 18ක් විදිහට මම රාජකාරි කරලා තියෙනවා. මම හිතන්නේ මේ දරුවන්ගේ ලිංගික අපයෝජන නැත්නම් ලිංගික අපචාර ඒ සිදුවීම් දිහා බැලුවම විශේෂයෙන්ම අපේ අර කාන්තා නිලධාරිනිය පැවසුව වගේ අනාරක්ෂිත දරුවන්ට තමයි මේ විඳිත භාවයට පත් වෙලා තියෙන්නේ. අනාරක්ෂිත දරුවෝ. ඇයි ඒ මම හිතනවා දෙමාපියන්ට විශාල වගකීමක් තිබෙනවා මේ දරුවන් සම්බන්ධ කටයුතු කිරීමේදී. මොකද හේතුව පාසලට හරි පෙර පාසලට හරි මේ වන ඔබගේ දරුවා එහෙම නැත්නම් දැරිය මම ඉතාමත් අඩු කාලයක් තමයි මේ පාසල තුල නැත්තම් පෙර පාසල තුල හැදෙන්නේ. එතන වැඩිම කාලයක් ගත කරන්නේ දෙමාපියන්ගේ සේවන දෙමාපියන්ගේ යටතේ දෙමාපියන්ගේ භාරකාරක. ඉතින් මම හිතනවා දෙමාපිය මිට වැඩි බුද්ධිමත් විදියට මේ දරුවෝ ගැන කටයුතු කරලා ආරක්ෂා සහිත මේ දරුවන් රැකබලා ගැනීම ආරක්ෂාව ලබා දීම පාසලවල තැබීම විශේෂයෙන්ම දහම් පාසලට යැවීම වැනි කාරණා සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. මම හිතනවා මේ දරුවන් රැකබලා ගැනීමේදී ඒ දරුවෝ වෙනුවෙන් ඔගොල්ලන්ගේ වැඩි කාලයක් ගත කරන්න බැරි වුණා. ඒ කාලය ගත කරන කාලය ඒ දරුවන්ට දරුවගේ අනාගතය හදා ගැනීම සඳහා ඕගොල්ලෝ කැපකිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. මම හිතන්නේ හොඳම උදාහරණය දීලා තියෙන්නේ මේ සත්තු තමයි අපේ ජීවිතයේ ජීවිතයට අනාගතයට නැත්නම් අපේ ජීවිතයට උදාහරණ දීලා තියෙන සත්තු. මම ඕගොල්ලෝ දැන් මගේ දරුවා මේ මගේ දුව මේ මගේ පුතා කියලා නිතරම මං හිතන්නේ ආමන්ත්‍රණය කරනවා මගේ කියලා. මං හිතන්නේ ඒක වැරදි වචනයක්. මේ අපේ කියන වචනේ තමයි අපි භාවිතා කරන්න ඕනේ. මොකද මගේ කියලා කිව්වම දැන් මම ඕගොල්ලන්ගෙන් අහන මේ දෙමාපියෝගේ මං හිතනවා මගේ ගැන අවධානය යොමු කරලා ඉන්න ඇති. දැන් මෙතන මොකක් හරි හදිසි කාරණාවක් වුණොත් අඩුගාන මේ සීට් එකක් හරි කැඩිලා වැටුණොත් ඔය අම්මලා තාත්තලා ඉස්සලම මොකද කරන්න කියලා ඇහුවොත් මට දෙන්න පුළුවන් උත්තරයක් කාට හරි. අපි හිතමු ලොකු කරදරයක් දෙයක පිට ගිය වෙනවට නෙමෙයි. මෙතන වුණොත් ඕගොල්ලෝ ඉස්සලම ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ඕගොල්ලෝ ඉස්සලම අර පිටිපස්සෙන් ඉන්න අම්මලන්තරා ඉස්සලම ළඟම ඉන්න අම්මා ඔය ඔයගේ දරුවෝ දි නෑ. ඔය දරුවෝ වැඩගෙන යනවද? ඔය දරුවෝ වැඩගෙන යන්නේ. ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලන්ගේ දරුවෝ හොයනවද? ඔගොල්ලෝ හොඳම උදාහරණයක් තියෙනවා. මට මතක හැටි 2004 සුනාමි උදුරායි 2006 2004 මට අතරේ 2004 සුනාමිය ආපු අවස්ථාවේදී ළමයි ක්ලාස් ගන්න නැතුනේ. ඒකට හේතුව මොකක්ද? මේ අපේ නෙමෙයි මගේ කියන හැඟීම ඇති හිතේ දරාගෙන වැඩ කරපු හිඳ. හැබැයි සත්‍ය එහෙම නැහැ. හොඳම උදාහරණේ අපේ කියන හැඟීම ඇති කරන්නේ වඳුරු පිලව. අද ඉන්නේ මේ ගමෙත් ඉන්නවද කියලා ඕගොල්ලෝ බලන්න සමීක්ෂණයක් කරලා තියෙනවා. ස්වීඩන් රාජ්‍ය සමීක්ෂණයක් කරලා තියෙනවා මේ වඳුරු සම්බන්ධ. මෙන්න මේ එක මුතුකම ගැන. නැත්නම් මේ අපේ කම ගැන. දැන් වඳුරු ඕගොල්ලෝ දකින්නවා ඇඳ ප්‍රදේශයේ යනකොට නම් ඕගොල්ලන්ට දකින්න පුළුවන් පාර පුරාම ඉන්නවා. ඒ කෑම දෙන්න පුරුදු කරලා. හැබැයි අර චූටි වඩ ඇතුලේ හංගගෙන ඉන්න ඒ පැටියා බිම තියෙනවා. ඒ පැටියා බිම තියලා තමයි කෑම කන්නේ. වැරදිලාත් අපි වාහනේ ඉන්න යනකොට නැත්නම් වාහනේක හෝන් එකක් ඇහුවොත් ළඟම ඉන්න පැටියා බඩට ගත්තා ගහට දැක්කා. ඊට පස්සේ අනතුර පහව ගියාට පස්සේ තමයි අර පැටවු ටික ගස්වල ඉඳලා මාරු කරන්නේ. ඔගොල්ලෝ ඒක මම කියන එක බොරු නම් ඔගොල්ලන්ට පුළුවන් මෙහි ඉන්න අර වඳුරු අඩු වුණාට රිලව් එහෙම අවස්ථාව කර පාරේ ඉන්න අවස්ථාව රසින්නියක් දාලා බලන්න. ඊට ඉස්සෙල්ලා බලන්න අර කෙසෙල් ගණන් හරි මොන හරි කෙසෙල් ටිකක් දාලා ඒ පැටියා බිම තියලා ඒගොල්ලෝ කෙසෙල් කනවා. ඒ අතට උතුර දාන්න ඕන නැත. එතකොට බලන්න එයාගේ දරුවා බිම තියෙන අවස්ථාවත් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. අර හදිසියේම අනතුරක් වෙන අවස්ථාවේදී ළඟම ඉන්න දරුවා ඇරගෙන ගහට නැගින එකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ ගහවුන ඉඳන් ආපහු මාරු කරගන්න එකත් බලන්න පුළුවන්. මං හිතනවා ඒ සත්තු තමයි අපිට හොඳම උදාහරණ ලබා දීලා තියෙන්නේ. මේ සමීක්ෂණයක් කරලා තියෙනවා.
මං හිතන් දැන් මේ වගේ අවස්ථාවකත් හදිසිය කරදරයක් වුණොත් මේ ළඟම ඉන්න දරුවා අරගෙන යන්න අම්මලා තාත්තලා කී දෙනෙක් ඉන්නවා. මේ හැඟීම අපි තුර තියෙන ඕන මෙන්න මේ කැකුළු මේ දරුව බලා ගන්න ඕන නැත්නම් ආරක්ෂාව දෙන්න නැත්නම් රැකවරණය දෙන්න. ඉතින් අපිට එහෙම හැඟීමක් තියෙනවා නම් ඇත්තටම මං හිතන්නේ මම නම් ජීවිතේ සාර්ථක කරගෙන තියෙන්නේ මේ දරුව මගේ දරුවෝ කියලා තමයි මම නම් හිතන්නේ. 49,000ක් මිනිස්සු ඉන්නවා අනුමානීලර් පොලිස් වසමතුල. ඒ අමර සාර්ථකගේ දරුවෝ මම හිතනවා ඒ බාලවාස්කාර දරුවෝ මගේ දරුවෝ. මම එහෙම හිතලා තමයි වැඩ කරන්නේ. උගලන්ට පහුගිය කාලේ මාධ්‍ය හරහා දකින්නම් මම වෙන්න ඇති. කිසිම අසාධාරණයක් වෙන්න කිසිම අනතුරක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. උගල දන්නවනේ දහම් පාසල් නොයන නමුන් 350ක් විතර හිටියා මේ ප්‍රදේශයේ. දැන් මම හිතන්නේ 40 කට අඩු වෙලා තියෙනවා. මොකද දහම් පාසල් යන දූදරුන් සාමාන්‍ය කඩේ කිරිට මම හිතන්නේ අමතර පන්ති ප්‍රශ්නයක් පැනලාගෙන ඉරිදා දවසට අපි දැන් අමතර පන්ති ඉරිදා තහනම් කරලා තියෙනවා. මම හිතනවා අපි විශාල කටයුත්තක් කාර්යභාරයක් මේ දරුවෝ වෙනුවෙන් ඇත්තටම කරනවා. මගේ කාන්තා ආරංචි නිලධාරිනිය මෙතන නැතත් මතක් කරන්න ඕනේ. එතුමිය මේ පාසල් වලට ගිහිල්ලා දහම් පාසල් වලට ගිහිල්ලා අමතර පන්ති වලට ගිහිල්ලා මට ගොඩක් අවස්ථාවල සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබෙන අනික රාජකාරියෙන්ද එසේ වෙතත් පුළුවන් අවස්ථාවලදී සම්බන්ධ වෙනවා මම හිතන්නේ. මේ දෙමාපියෝගේ වගකීම තමයි ඒවා හොයලා බලලා කරලා මේ දරුවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඒ දරුව ඇස්සස්සේ තියාගෙන හදන්නේ. ඔගොල්ලෝ දන්නවා පෞගේ කාලේ තරමල්ල ජාතික පාසලේ වෙත්ත කේජවාටක ඉතින් මම ඒ අවස්ථාවේදී ඉතාමත්ම සංවේදීනීය විදිහට කටයුතු කරන්න සිද්ධ වුණා. අන්තිමට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් අත්අඩංගුවක් ගන්න සිද්ධ වුණා. මේ සිදුවීම මොකද මේ දරුව වෙනුවෙන් නීති ක්‍රියාත්මක කිරීමේදී අපිට ඒවා වසන් කරන්න හංගන්න නැත්නම් හංගගෙන ඉන්න අදයිව කාට හරි බෝලේ පාස් කරන්න හැකියාවක් මම හිතනවා මේ කුඩා දරුවෝ මට අධ්‍යක්ෂකව තියෙනවා. මම බණ්ඩාරවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙක් විදිහට ඉන්නේ අවුරුදු 6ක් අවුරුදු 82ක මහලු තැනැත්තෙක් අවුරුදු 6ක දැරිය දූෂණයක් මහාධිකරණයේ නඩුවේදී අවුරුදු 20ක් සිර දඬුවම් හම්බෙනවා මම සාක්ෂි ලබා දෙනවා. මට මෙතන සම්පූර්ණව ඒක මතක් වුණා. ඒ වගේ ටූටි මල් කැකුණා. ඒ අවුරුදු 82ක අපි හිතනවා ලිංගිකව අපි හිතන්නේ ඒ වයසේ කවුරු කියලා හිතාගිය තියෙනවා නෑ. වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා ඒ දරුවා ලිංගික අපයෝජන ක්ලක් වෙනවා කියලා. පරපතර ලිංගික අපයෝජන ක්ලක් වෙනවා. ඉතින් අපි සමීක්ෂණ දිහා ආපහු හැරලා බැලුවොත් 160ක් බාල වයස්කාර දරුවෝ අපරාධ වෙන ගොදුරු වෙච්ච විඳි දෙන බවට පත් වෙච්ච දියා අපරාධ දිහා බැලුවොත් 170ක් ළඟම ඉන්න ඥාතියෙක්ට තමයි මේ අපරාධය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මේ තාත්තා කව කියන්න එපා, සහෝදරයෙක් අප කියන්න එපා, නැත්නම් ඥාති උදෙක්කාව කියන්න එපා, කියන්න ඕනේ. හැබැයි අපි ඇස්සස් තියාගෙන බලන්න. මතක තියාගන්න මෙන්න මේ දේවල් මේ පොඩි දරුවෝ මේ ඒකයි මම විශේෂයෙන් ඇත්තටම අද මෙතන උත්සවය සංවිධානය කරා. මේ දරුවන්ට අපි මම හුවා ටීචර්ගේ මොනාද කියලා තමාලාට කිව්වෙත් නැහැ. මම ඒදා මේ උත්සවයට ආවෙලා කිව්වා. මට ඇත්තටම සතුටුයි මේ දෙමාපියෝ විශාල කැපකිරීමක් කරගෙන මේ උත්සවය සංවිධානය කරලා තිබ්බා. දරුවෝ විශේෂ දක්ෂතා තියෙනවා. වෙනදනේ හොඳටම මේ ප්‍රදේශේ පවත්වාගෙන යන පෙර පාසල මම මගේ උපකාර දරුවන්ට අසනීය පුරාම අම්මලා තාත්තලා එනකොට ඒ දරුවෝ තියාගන්න තැනක් නැහැ. බුදු මුදු තියලා නැත්නම් බීම මොකක් හරි දාලා තියලා මට දුක හිතෙනවා. ඒකයි මම අර ඇඳක් හදලා මේකට මෙට්‍රස් එකක් ගෙනල්ලා තියන්න තැනක් තියව කිව්වම හදලා අද මේ ස්ථානෙට පරිත්‍යාග කළා. ඊළඟට මෙතන බෝට් එකක් තිබ්බේ නැහැ. අත්තම අපි ලයිට් එකක් දාලා රැසක් බලන්න පුළුවන්. මේ දේවල් ඇත්තටම අපි රජයේ ආයතන වල මැදිහත්තර කටයුතු කරන්නේ නැහැ. මේවට මැදිහත්තර ආයතන ඕන තරම් තියෙනවා. කරන්න ඕනේ ආයතන තියෙන නමුත් ඒව කරන්නේ නමුත් අපිට පුළුවන් සම්බන්ධීකරණය කරන්න පොලිස් දෙපාර්තමේන්තුවට සල්ලි නැහැ. අපිට සල්ලි විතරක් කරන්න පුළුවන් ආයතනයක් නෙමෙයි. අපි සම්බන්ධීකරණය කරන්න පුළුවන් ඒ සම්බන්ධීකරණය කළා තමයි බලහරුව කියන සුරකලේ නිදාරිත් එක්ක එකතු වෙලා අපි මේ දේවල් කළේ. ඒකෝ මම හිතනවා මේ සෑගි පොඩි දරුවන්ට උපත් දෙන්න මේව කරේ ඒගොල්ලන්ගේ මොටිවේෂන් එක. අපි අත්තර ඒගොල්ලන්ගේ මනස ආදරකෝ. අපි අර මම කියනවා වගේ මේ හැමතැනම ධර්මවලක් තියෙන එක හදන තැන. හැබැයි මේ මොලේ හදන තැන නැහැ. මනස හදන තැන නැහැ. මෙන්න මේ දරුවන්ට හැබැයි ගෙදර වටපිටාව විශේෂයෙන් මම උගලන්ට එයත් මතක් කරනවා. විශාල විදියට මම හිතන්නේ මේ පොලිස් වසමතුල බලහත්කාරය තමයි විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කප් ගහලා තියෙනවා. මම හිතනවා මම ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරත් අද වෙනකොටත් මේක නවත් කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුවක් තමයි මිනිස්සුත් ඒකට ප්‍රජාවත් ඒකට කිසිම අනුග්‍රහයක් දක්වන්නේ නැහැ. පොලිසියත් එක්ක සහසම්බන්ධික වෙන වෙලාව කටයුතු කරන්නේ නැහැ. ඒකට හේතුව මම දන්නේ තමයි පොලිසියත් එක්ක සම්බන්ධතාවය ඇති කරගෙන ඉන්න කෙනෙක් හින්දා පොලිසියට තොරතුරු දෙන්න බය ඇති. ඉතින් ඒවයි වෙන්නේ අවසානයේදී වෙන්න මෙන්න මේ අනාගත මේ බාරගන්න දරුවන්ට මේක දෝරණය වෙලා ගිහින් අපි සමාජයේ මේ දරුවෝ යහමගට ගන්න තියෙන තැන අහිරිලා
අයහපත් මාර්ගය තෝරගන්න තැන්වලට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා මේ ඔය විෂ වර්ජන සම්බන්ධයෙන් මේ ප්‍රදේශයේ කටයුතු කරන පුද්ගලයෝ ජාවා ආරක්ෂකයන් තමුගේ දරුවොත් ඒවට යොදාගෙන තියෙනවා. මම පැහැදිලිව දන්නවා. මම ඒවට ආරක්ෂාව යොදවලා නැත්නම් ආරක්ෂක දැල දාලා තියෙන්නේ මට අහුවෙච්ච තැන්වල දැන් හැංගිලා ඉන්නවා, පැනලා ඉන්නවා. මම කියන්නේ මම ඒවට දැඩි ලෙසම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ පුද්ගලයා කවුද, තරහ තියෙනවද, තල්ලි තියෙනවද නැත්ද මට ඒව අදාළ නැහැ. හැබැයි මම හොඳට මට තියාගන්න ඕගොල්ලෝ මේ දෙමාපියන්ට මම කියන්නේ මේ දරුවෝ මේ කටයුතු කිරීමේදී මම ඕගොල්ලෝ කියනවා හැම අවස්ථාවෙම මම තමයි ඉස්සරහින් ඉඳගන්නේ. මම හිතනවා විශාල ලෙස මේ සමාජය තුළ සමාජයේ පිළිමින් යන මේ වගේ කාලවක් වරනවා තුළ මේ වගේ වැඩසටහන් තවදුරටත් අපේ මේ හැකුරු මුල් අමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ගුරු කුමියන් දෙදෙනාට තවදුරටත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. මේ දරුවන්ගේ අස්පාදන් මේ සමාජය තුළ යහපත් ප්‍රයසුම් බිහි කරන්න මේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඇත්තම දක්ෂ ගුරුවරියන් දෙදෙනෙක් මම හිතනවා අනිකුත් ආයතනවලට ආදර්ශයක්, අනිකුත් පාසලවලට ආදර්ශයක් අපේ විශාල සේවයක් අපේනවා. මේ අම්මල අත්සල් බැඳගෙන මේ දේවල් ඉදිරි කරගෙන යන්න ඔගොල්ලන්ගේ සහයෝගය ලබා දෙන්න. Thank you.
අනාගතේ ඔබේ අතේ මතු අනාගතේ
One shoot. Shoot up, miss.